නවනිිපැයි නවලොවට වෙදන්නට දිවිය ගනිමු අපි සැවෝම ඉතින් ලක් මව සංවර්ධනය කරන්නටහදූ අද වූ අපි ගවනිැයු හදූූ හඩවූ අපි පාස්සලේ දෙදස් හතරවර්ශේෂිට ක්‍රියාකාරෙන් නවුනිිපියුම් සමාජයක් පිහිටවා තිබෙනු. මෙම නෞනිිපයුම් සමාජය තුළින් දරුවන්ගේ දැනුම මෙන්ම ඉට අමතරව සමාජයට වැඩදායි නවනිිපයවුම් බිහිවෙලා තිෙන. ඇත්තටම රටක දියුණු සඳහා මෙම නවනිිපයොම් බොහොස ඉවාහල් වෙනවා. නවනිපියොම් කිරීමට හොඳම වයිස තමම පාසැල් වයිස. අන්න ඒ නිසා මෙ නවනිපයුම් තුළින් රටේ සම්වර්ධනයක් සම්වර්ධනයක් සිදුවනු ඇතැයිමම් බලාපොරොත්තුෙනවා. ඒවාගේම මම ඉල්ලීමමක් කරනවා අනිකුත් පාසැල්ල විදුහල් පත්තුමල්ලාට. නවනිිපම් සමාජ ඇති කරලා ඒතුළින් රට වැඩදායි නවනිිපුම් බී කරලා රටේ සම්වර්ධනයට උර දෙෙන් ලෙස මේ පලාත් නවනිපයුම් ප්‍රදර්ශනය දරුවන්ට වගගේම ගුරුවන්ටත් වෘත්ත පැවත් ඒය අනුව මම කුඩු ලිපක් නිර්මාණය කරා මේක පළමෙන් ඇද සිදුරත් තියෙනවා මැද සිදුරුවට අපි දයිියන් නොයන්ඩක වහන් ඕන ඉති මේ සඳහඇත් ෝර ගත්තේ යෝගට් කප්පයා යෝගට් කප්යකින් හලා මෙකට දහයි අදානු. පරණ කුඩුලිපේවායි තද කිරීමක් අවශ්චෙන්න්නේ මකද මේක කඩා වැටන්නේෙ නෑ. ඉං අනතුරුව මෙතනින් පොඩි දරපෙල්ලත් දෙකත් දාලා මෙකට ගින්දර පත්තු කරනු.ඉ පත්තු කරලා ඉ අනතුරුව. අපිට මේක පුළුවන් පැය දෙකත් දෙක හමාරක්ක ගින්දර තියෙන. ඒ කාලය ඇතුළත අපිට ගෙදරක ඕනෑ දෙයක් පිසගණ්ඩ වෙලා තියෙනවා.ඉ අනතුරුව මේක දහයියා ඉවත්කිරමි පහසුව සඳහා මෙ මේැල්ල මැටි මේ තාපහානි වඩ වලක් වඩ තමා මේක මැටියෝලින් හදලා තියෙන්නේ ඉන් පස්සේ මේකැල් අයිංක රාර කුඩු දහයට ටික අරගිහි එල්ලාන ගියා එ අනතුරුව ඇත් සුරදු රිදි මේ පාවිච්චර ගන්න පුළොම කාර්යක්ක්ෂමතාවේ අනි ලිපපොයිල්ට වැඩ බොහෝම ඉහලයි මම වතුරුලේට දෙකක් නැටවීම සඳහා ගතවිච්චි කාලෙ. උස්නත්වය වැඩීම සඳාන් කරලා තියෙනවා වැඩ වැඩිදවුණු කර දර ලිපේ මේ තියෙන්නේ මේ ඇවිල්ල මගේ කුඩු ලිපේද. බින්දවෙද දෙකීම මං උස්නත්වමන්න අංසක විෂි හයයි. ඉ අනතුරුව විනාඩි පහකදි මෙන දරලිපේ වැඩීම සෙල්සිය සංසක තිස්ස එකක් වුණා මේ කුඩු ලිපේ හතලිස් එකක් වුණා. ඉන් අනතුරුව විනාඩි විශ්සකදි දර්ලිපේ ැ හැට එකක් වුණ මේකද සීයක් වුණා. එතුට මෙන්න මේකදී විනාඩි විශ්සකදී ජලයේ නැටනවා නමුත් දියුණු දර්ලිපේදී මේ සඳහා විනාඩි හතලිහෙක කාලයග්‍යයා වතුර ලීර් දෙක නටන් මෙම නිර්මාණය ඇතරම සිදුකල්ල තියන්නේ කුඩුලිපක් දැනට භාවිත වෙන වර්ගය කුඩුලිපක් නවීකරණය කිරීමක් තමයි සිද්ධ වෙලා තියන්නේ. අපි සාමාන්‍යය කුඩුලිපක් ගත්තහම ඒකට දහය ඇතුළත් කරන්න ඉස්සෙල්ලා තිටයි තිරස්තරයි ආකාරයට පොලු දෙකක් ඇතුළත් කන්නා මේ පොළු දෙක ඇතුළත් කල්ලා හොඳින් තද කරලා ඊට පස්සෙ තමයි අපිකට දහයියා පුරවගන්නේ එතකොටන ආකාරයට අපි ලිපමත භාජනය තියලා අ පොළු දෙක ඉවත් කල්ලා දර කැබැල්ලක් කාධාරයෙන් දහයියා ටික දල්වාගන්න එතකට මෙහිදී ඇතරම තාපය දහයියාටික දහනයවීම දී සන්නයනය මගින් භාජනය වෙත ගලාගෙන යනවා ඒ වගේම මෙහි ඇති සිදුර තුළින්ති සිදුර තුළින් රත්වූවාතය සංවහනය වෙලා මේ භාජනය කරා ගලායනවා. එතකට මෙහිදී තාපසන්නායනය සහ සංවාහනය යන ක්‍රියාවලි දෙකම සිදුවෙනා එතකොට අපි මෙතන්ද සංවහනය සන්නායනය සහ විකිරණය යන තාපය ගලායන ක්‍රම තුනක් තියෙනවා ඇත්‍රම මේ කුඩුලිපේදී සන්නායනය සහ සංවයහනය යන ක්‍රියාවලි දෙකම භාවිතාවෙනවා සයය ගොඩක් කලාවට සිදුවවෙන්නේ රත්වූ ගනයක් තුළ තාපය අංශුවෙන් අංශුවට ගලායාම තමයි සන්නයනය කියල කියන්නේ. සංවහනය කියල කියන්නේ රත්වූ ද්‍රවහෝ වායු අංශු අපි කඇත්‍රරම් ගොඩක් කලවඩ දකින්නේ වායු සහ ද්‍රවතුළ සංවහනය රත්වූ ද්‍රවහෝ වායු අංශු ද්‍රවහෝ වායුවතුළ තැනින් තැනට මාරුවීමෙන් තාපය බෙදා හැරීම තමයි සංවහනය කියල කියන්නේ සන්නයිනය සහ සංවහනය යන දෙකටම මාධ්‍යයක් අවශ්‍ය වෙනවා මීට අමතරව තාපය ගලායන අනෙක්‍රමය තමයි විකරණය විකරණය සඳහා මාධ්‍යයක් අවශ්‍යවෙන්නේ නෑ සූර්යාගේ සිට පෘතිවිය කලා තාපය ගලා එන්නේ තරම විකරණය මගින් එතකොට මේ කුඩු ලිපේද සන්නයිනය සහ සංවාහනය යන ක්‍රියාවලි දෙකම සිද්ධ වෙනවා එතකට අපික සංමාහනය කියන්නේෙ රත්වූ ද්‍රභහෝ වායවංශු ගමන් කිරීම මගින් තාපය ලබාදීම කියලා. එතකොට මෙම නිර්මාණය ඇතරම කල්ලා තියන්නේ මේ කුඩුලිපපට අපි කිව මුලින්ම දහය ඇතුළත් කන්නකට පොල්ලක් පොළු දෙකක් දා ගන්නවා කිය. දහය ඇතුළත් කිරීම ිස්සෙල්ල මෙහිදී ඇත්තරම කල්ලා තියන්නේ යකඩ තිවුබ්බ එකක්. දුරු දන්නන ලදයකට තිියුබ්ක් මේකට මැද්දර බස්සල තියනවා. එතකොට අපි කුඩුලිප දැල්වීමේ දී දහයි ටික අලුවමින් පහලට එනකොට අර දැල්වීමට අපි අවකාශය සලසලතියන සිදුර අවහිරවෙන්නේ නැහැ දහයි ටි අර බටය වටට වටේට එකතු වෙනවා තාමතරෙෙන් අර මැදතියන සිදුර තුළට කඩා වැටීමක් සිද්ධ වෙන්නේ නෑ මේ නවීකරණය කරනලා ද කුඩුලිපේද. එතකොට මෙහිදී ඇත්තරම සංහන ක්‍රියාවලියට බාධාවක් සිද්ධ වෙන්නේ. දයටටි සිදුර තුළට කඩා වැටීමේදී සංහන ක්‍රියාවලියට බාධාවක් සිද්ධ වෙනා. මෙහිදී එය ඉතා හොඳින් වලක්වාගෙන තිබෙනවා. මගේ නවනිපයමේ නම ලී යන කපන යන්ත්‍රය මේ නිර්මාණයකිරීමට මට හේතුවක් කැටටාව මගේ නිවසේ අපපච්චි වඩු වැඩ කරන්නේ යනුව අපපච්චි වඩුවැඩ කිරීමේද ලියන් සකසා ගැනීමට සෑහන වෙෙසද්ධරවා යනුව ලියන සකසා ගැනීමේදී මේ ලෙස නියනෙෙන් ොහොම උල්කරීමට සෑහන්ඩ වෙහෙසවා එවිට අතත් සීරීම් තුවාලයී වැනි දේව සිදුව ොනියනෙ ඒයට විසිසඳුමා කැටියට මට සිතුනනා ලියයන කැවීම සඳහා යන්ත්‍රයක් නිපද වන්ඩෝන කියලා එයනුව මට හිතතු විදිහට ම අන්ත්‍රයක් නිපදවා. එම ලියයන කපන යන්ත්‍ර මෙලෙස නිපැදීමට මට හැකියාවක් ලැබුණා. මෙ යන්ත්‍රේ ක්‍රියාකාරිත්්‍යය පෙන්නුම් කරන මේ විදිහට ලිකෑල් සකසාගන්නවා ලී අන සකසාගණ්ඩවශ ලීකැබැල් ලගෙන මෙතන්ට සවිකරනවා සවිකරල මෙම නට් දෙකෙන් ඕන ප්‍රමාණයට හිීරකරග්ඩ පුළුවන් කරගන විදුලියයට සයිකරපුහ මෙම තල කැරකෙනවා තල කැරකෙදදිී උඩින් හැඩलेෙන් නොහො පාත් කරත් දී මේ ලියනය ගාන්ට සාමාන ප්‍රමාණයට රවුන් ීමක් සිදුවෙනවා ඒ අුවලියනය ප්‍රමාණය තමන්ට අවශ්‍ය පරිදි ඕන දිග ප්‍රමාණයකට සකසා ගැනීමට පුूළුව මේ ක්‍රියාකාරි්‍යය සඳහා හෝස් පව කාල ෝටරයක් යොදාතිබෙනවා ඒ අනුව මෝටරය පුලියට මෙ යත්‍රයපුලිය සවිකිරීම බෙල්ට එකක් මගින් සවිකිරීමෙන් මේ කැරකෙනවා කැරකෙද්ද තල කැරකෙන් නිසා ලියනය හරි ප්‍රමාණයට සැකස්නාමය සාමාන්‍ය ලියනයක් කැපීමේදී නියනක් භාවිතා කරනවා එම නියන භාවිතා කර ලියනය සැකසීමේදී අත තුවාලවීන් කාලය අපතයවැනි විවිධ ශේතු තියෙනවා එඒත් මෙම යන්ත්‍රය සැකසීම තුළින් ලියනය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පරිදි තපපර කහිපයක් ඇතුළද්ද සකසා ගැනීමට පුළුවන් මෙම ලියනය තොගවශයනුත් එහම සෑහන ප්‍රමාණයක් පපාන ේ ඉතිරිකරි ගනීමට හැකියාව ලබි. කොහොමටවා සෑදීම ඉදාල්මිටවල් කැපීම වැනි ක්‍රියාවන්ද යොදා ගැනීමට පුළුවන් නෑයනුව යන්තෙන් ඕන ප්‍රමාණේ ලියසාකසා ගන්න පුුවන් රවට මෙමගින් කාලේ ඉතිරිකරෙන ලියා කව් කර ගැනීම හැකියාව තිබෙන. ලියන සගසා ගැනීමට පෙර මුලින්ම ලිය කොටුවට තිෙන්නේ මේ විදිහට කොටුවට ලිය පවතියෙන්නේ ඒ අනුව ලි කෑල්ල ගෙන ඇරගෙන මෙතෙන්ට සවිකරන්් ඕනේ මැසින් එක. සි එක එතන සයිරල මෙම නඩ්දක මින් ලියනය හඳර තද කරනවා තද කරලා තදවැඩ හරියට තද කරන බුරුල් නොවිතිෙන්ද එයනුව තද කරලා මෝටය විදුලට ක්‍රියාත් සම්බන්ධ කරුග මෝට්‍රය කැරකෙනවා යනවා කැරකෙද්දිී මෙම හැඩල් එක මගින් මෙතැන්ට පාත් කරන පාචකරදදිින් මෙතන තලතුනත්තියෙනවා ඒ තලතුන මගින් ොහම කැරකෙද්දදිින් ලිය රව්නීම සිදුවෙනවා. එතකට ලියනය සකස් වන්න. හැඩල් එක පහලටම පාත්කරද්දි ලියනේ කෙරවලට යනකම්ම උල්වෙනවා යනුව තමන්ට අවස්්‍ය ප්‍රමාණයෙන් නවතා ගැනීමටත් ඕන ප්‍රමාණයක් කර ගැනීමටත් ැකියාව පවතිනවා. ට්‍රේ තුලළින්ද මේ ප්‍රුම් පලිය ඒක ප්‍රමාණය යොදාති බෙන නිසා වේගේ අඩුවැඩි රීමට පාලනය කිරීම හැකාව පවතිනවා. මෙම අත්‍ර එදිකිරීමෙන් පසු පාසල් මට්ටමේ තරගෙන් ජාග්‍රහණය ලැබවා පාසල් මට්ටමෙන්ද කලාප මට්ටමද ජග්‍රහණය ලැබුණා ඒ අනුව නන්‍ය පපයම් කරවන්ගේ කොමිසම විසින් ඉදිරිපත් කරනු ලබ න්‍ය පෙවම් තරග ප්‍රථම ස්ථානය මෙ අන්ත්‍රයට හිමි වුණා ඒ වෙනුව ලැබුණ සහතික පත්්‍රය මෙම පණි සිමය තියෙන්නේ. ඒ අනුව එම කොර නප කරුවන්ගේ කොමිස විසින් ලබුණු සහති පත්්‍රයට අමදරුව ප්‍රථම ස්ථානයෙනුවෙන් රම්පදක්කමද හිමි වුණා. මගේ නිර්මාණය වෙනුවෙන් පාසල්ලන්සේන්ද කලාපන්සේන්ද ජාග්‍රහණය ලැබවා ඒ අනුව නනාන්‍යපවන් කරුවන්ගේ කොමිස විසින් ඉදිරිපත් කරන ලබ පළාත්තන්සේ නාන්‍යපවන් තරගේ විසින් ප්‍රථම ස්ථානය ලැබී මට මෙම සහතිකයේ ලබුණා එමසාහථයකයට අමතරව කොමිසයි විසින්ම මෙ යන්ත උපකරණය වෙනුවෙන් රම්පදක්කමද මට හිමි වුණා. මෙම ශිෂ්‍යයාගේ නිර්මාණය වෙලාතියෙන්නේ ලී ඇන කපන යන්ත්‍රයක්තකොට මේ නිර්මාණදී ඔහෝ ඇත්‍රම යන්ත්‍ර කොටස් කීපයක් භාවිතා කල්ල තියෙනවා ඇන කපන තල කරකැවිීම සඳහා හු මෝට්‍රයක් භාවිතා කල්ලා තියෙනවා.තකොට මේ මෝට්‍රයේ ආන්ත්‍රික චලනය තල සවිකරපු රවම වෙත ගෙනයාම සඳහා හු බෙල්තැන් පලි සිස්ටම්ම එකක් පාවිච්චි කල්ලා තියෙනවා. ඊට අමතරව යකඩ ලියන කැටීම සඳහා ඔු තලතුනකින් නිර්මාණය වෙච්ච බ්‍රමණය වන කොටසක් ද නිර්මාණය කල්ලා තියෙනවා.කොට අපි මුලින්ම බලමු මේ යකඩෑ ලියන කැපීම සඳහා ඔහු ඒ තලය බ්‍රමණය කිරීම සඳහා පාවිච්චි කරන මෝට්‍රයදිහා. එතකොට මෝට්‍රයක ප්‍රධානකොටස් හයක් තියෙනවා. පළමනික තමයි ආම චරෙමනත්තං රෝටරේ කියල කියනවා. ඒක තමයි මෝට්‍රය ඇතරම බ්‍රමණය වන කොටස. එතකොට මේ බ්‍රමණය වන කොටස ඇතරම විද්‍යචුම්බකයක්. ඒක චුම්බකත්වය ලබාදීම සඳහා වටේ කොයිල් එකක් ඔතල තියෙනවා. මේ කොයිල් එක සම්බන්ධ වෙලා තියෙනවා මේ කමියුටේටර එකන ඇතන ලෝහ පැළුම්විල්ලක් ඒ වට සම්බන්ධ වෙලා තියවා මේ කොයිල් එක. ඉට පස්සේ මේ කමියුටේටර එක ගිහිල්ලා සම්බන්ධ වෙනවා මෝටර එකේ ඇතිල් එම නැත්තා බ්‍රශස්. මේ බ්‍රශ. මයි බ්‍රශ්ස වලට තමයි අප ඇතරම විද්‍යත් සම්බන්ධතාවය ලබා දෙන්නේ එතකොට බ්‍රශ්්‍යකයි කමියුටේටරකයි එකට එකතු වෙන අවස්ථාවදි තමයි මේ මෝට්‍රයට විද්‍යතය ලබා දෙන්නේ. ඊළංඟිට මෝට්‍ර එක රෝටරය මැද්ද තියෙනවා මෝට්‍රය කරක වෙන අක්ෂය ඇතරම අපිට මෝට්‍රය හරහා කරකවාගන්න ඕන වස්තු අපි සම්බන්ධ කරන්න මේ මෝටර එකේ අක්ෂයට. ඟට මෝට එක රෝටරේට පිටතින් තියෙනවා චුම්බකයක් ඒ ඇතරම සාමාන්‍ය චුම්භකයක් ඊට අමතරව අපි මෝටට ඉතාම අත්‍යවශ්‍යදය තමයි විද්‍යතය සපයන එක එතකොට මේ ආකාරයට අපිට මෝට්‍ර එක ප්‍රධාන කොටස්ටික බලාගන්න පුළුවන් ඇතකොට අපි මේ මෝට එකේ ක්‍රියාකාරීත්තුවය සැලකෝත් අපි කිව මෝට්‍රකයේ රෝට රහෙම නැත්තං ආමේචරයකයන්නේ විද්‍යත් චුම්බකයක් කියලා මේ විදචුම්බකය අපිකට චුම්බකත්වය ලබා දෙන්නේ මේක වටේ ඔත්තල තියන කොයිල් එකට ධාරාවක් ලබාදීමේ නැතකොටේ ධාරාව ගලන දිශාවානුව මේ විද්‍යත්චුම්බකය උත්තරද්‍රවත් දක්ෂිනද්‍රවයත් තීරණය වෙන. ත මේකර පිටතින් අපිට තියෙනවා සාමාන්‍ය චුම්බකයක්. එතකොට ඒක උත්තරද්‍රවයා දක්ෂණ ද්‍රවය කියන්නේ. වෙන ද්‍රව දෙක මාරුවෙන්න්නේ නෑ එක ඒ ආකාරටම තියනවා නමුත් මේ විද්‍ය චුම්බකයා අපිට උත්තරද්‍රවයායි දක්ෂණ ද්‍රවයයි වෙනස් කරගන්න පුළුවන් චුම්බකය තුළින් ගලන ධාරාවේ දිශාවන්. තකොට මේශිෂ්‍ය මෝටරයට අමතරෙන්. මෝට්‍රේ චාලකශක්තිය ඔහුගේ තල, සම්බන්ධ කරපු බ්‍රමණය වන කොටසට ගෙනයාම සඳහා බෙල්ඇන් පලි සිිස්ටම් එකක් පාවිච්චි කල්ල තියෙන එතකොට ඔහුගේ නිර්මාණයදි පාවිච්චි කල යෙනෙ කප්පි දෙකක් සහිත පද්ධතියක් මෙන්න මේ රූපය පෙන්න්නන පෙන්න්නේ ඇතරම කප්ි තුුණක පද්ධතියක් කප්ි දෙක් සහිත පදධතියක් තම ඔහ පාවිච්චි කල තියෙන්නේ එතකොට මෝටය මගින් පලවෙනි කප්පිය කරකෑ වෙන කොට ඒකේ බ්‍රමණය ඒකට සම්බන්ධ වෙලා තින බෙල්ට චලනයවීම නිසා දෙවැනි කප්පිය වෙත ගෙනියෙනවා. එතකොට දලවශයෙන් කප්පි දෙකේ වට ප්‍රමාණ සමානනම් අපිට කියන්න පුළුවන් මෝටරය කරකැවන වේගෙන්ම අර තල සම්බන්ධ කරපු රෝධත් කරකැරෙනවා කියලා. යම් හේතුක් නැම් මෙම ශිෂ්‍යයාගේ නිර්මාණය දිහා බැලුව හම අපට පේනවා දලවශයෙන් මේ කප්පි දෙකේ වට ප්‍රමාණ සමානයි කියලා. හැබැයි අපි වෙනත් අවස්ථාවලද මේ කප්පිවල අරයන් වෙනස් කරගෙන මෝටර එකේ ස්පීඩ්දකෙක්කව වැඩි කර ගන්න. හෙමනැත්තං මෝටර එකෙන් ලැබෙන ස්පීඩ්ක අර්ධයක් හෝ ඊට වඩා අඩුකරගෙන අපිට කරකවාගත් යුතු වස්තුවට ලබාදීම සඳහාත් මේ කප්පිය පාවිච්චි කරන්න පුළුවන්.